සුබ දවසක් සියලු දෙනාටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉගෙන ගන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා සඳහා වික්ටෝරියා ගවර්න්මන්ට් එකත් ඇතම් අනෙකුත් ආයතනත් එකතු වෙලා ඉමර්ජන්සි රිලීෆ් සපෝට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ තියෙන සහන අපිට ලබා ගන්න පුළුවන් කොහොමද යන්න මම අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද මේගොල්ලෝ මේ සහන ලබා දීලා තියෙන්නේ කියලා. ऑस्ट्रेलियन रेड क्रॉस सोसाइटी के मगिन दिदास्वी से हाय हाय विनिदा रिसोर्स इनफॉरमेशन फॉर इंटरनेशनल स्टूडेंट इन कॉन्टेक्स्ट ऑफ कोविड 19 के ला एगोलो रिसोर्स का गेनला दी लती है नवा कोहोमद ऑस्ट्रेलिया वैतुले इंटरनेशनल स्टूडेंट्स लाटा ऑस्ट्रेलियन गवर्नमेंट का අනිකුත් ප්‍රාන්තවල ගවර්මන්ට් එකත් කොහොමද උදව් කරන්න කියලා. ඒකේ ප්‍රධාන වශයෙන් අපිට බලාගන්න පුළුවන් වර්කින් රයිට්ස් වෙනස් කරලා තියෙනවා ඇතැම් අයට. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා ඩිග්‍රී එකක් මාස්ටර් එකක් බයි කෝස් වර්ක් කරන අයට වැඩ කරන්න පුළුවන් 40 hours per per night. ඒක වෙනස් කරලා තියෙනවා නර්සින් ඉගෙන ගන්න අයට, ඒත් එකම එච් කේ වල වැඩ කරන අයට, එත් එක්කම ඩිසබිලිටි සපෝර්ට් වර්කර් කෙනෙක් හැටියට වැඩ කරන අයට මේ පැය 40ක් කියන එක වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මේ සෙක්ටර් වල වැඩ කරන අයට කිසි ගැටලුවක් නැතුව මේ දවස්වල වැඩ කරන්න පුළුවන්. ඒත් එක්කම මේ දවස්වල ජොබ් එකක් හොයාගන්න අමාරු වෙයි, ට්‍රයි කරලා බලන්න. එච් කේ වල එත් එක්කම ඩිසබිලිටි සෙක්ටර් එකේ මේ දවස්වල ජොබ් තියෙනවා, ගොඩක් ජොබ්ස් තියෙනවා. සීක් එක එහෙම ගිහිල්ලා බලන්න, ජොබ් එකක් ඕගොල්ලන්ට මේ දවස්වල හොයාගන්න පුළුවන්. හරි, ඊළඟට තමයි ගවර්මන්ට් ක්විසින් තව දෙයක් මීට කලින් මේගොල්ලෝ මේ කියලා තිබ්බා. ඔයාලගේ සුපර් ඇනුවේෂන් එක ගන්න පුළුවන් කියලා. සුපර් ඇනුවේෂන් එක ගන්න පුළුවන් මෙහි මාස 12කට වඩා හිටපු එක්කෙනෙකුට තමන්ගේ සුපර් ඇනුවේෂන් එක ගන්න පුළුවන්. ඒකත් ගවර්මන්ට් එක පහසුකමක් සලසලා දීලා තියෙනවා. ඒත් එක්කම හවුසින් නම් රෙන්ටින් රෙන්ටල් සපෝර්ට් එකක් ලබා දීලා තියෙනවා. වික්ටෝරියා වල ඩොලර් 2000ක් වෙනකන් ඔගොල්ලන්ට ඒවත් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ස්පෙસિෆික් ස්ටේට් ඇන්ඩ් ටෙරිටරි ඇනවුස්මන්ට් කියලා වෙන වෙනම ස්ටේට්ස් වල ඒගොල්ලෝ කියනවා. මම අද ඔගොල්ලන්ට කියලා දෙන්න යන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොහොමද ස්ටුඩන්ට්ස්ලාට උදව් කරන්න යන්නේ කියලා. වික්ටෝරියා ප්‍රාන්තයේ 45 millions international student emergency relief fund එකක් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් ස්ටුඩන්ට්ස්ලාට ඩොලර් 1100 වෙනකම් ගන්න පුළුවන්. ඒක අපිට ගිහිල්ලා මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ගිහිල්ලා බලන්න පුළුවන් international students emergency relief fund එක කියන්නේ මොකක්ද කියලා. ඒක කොටස් දෙකකට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. යුනිවර්සිටිස් වල ඉගෙන ගන්න අයටත්, වෙන ප්‍රයිවට් එඩියුකේෂන් නැත්නම් කොලෙජස් වල ඉගෙන ගන්න අයට මෙතනින් ගිහිල්ලත්, යුනිවර්සිටි වල ඉගෙන ගන්න අයටත් තොරතුරු මෙතනින් ගිහිල්ලා ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. හරි, මම මේ වෙබ්සයිට් එකෙත් ලින්ක් එක දාන්නම්. පොඩ්ඩක් ඒව ටික ගිහිල්ලා බලලා තමන්ට ඇප්ලයි කරගන්න පුළුවන් නම් ඇප්ලයි කරලා බලන්න ඒ ටික. හරි, ඊට පස්සේ ඔගොල්ලොන්ට තව ගන්න පුළුවන්. මම මුලදී කිව්වේ මේ රෙන්ටල් එක වලට ඩොලර් 2000ක් වෙනකම් ඔගොල්ලොන්ට ලබා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි බලමු යුනිවර්සිටිස් වලිනොත් ඔගොල්ලොන්ට සපෝර්ට් දීලා දෙනවා. යුනිවර්සිටිස් ප්‍රොවයිඩින් කොවිඩ් සපෝර්ට් කියලා අපි බලමු. වික්ටෝරියා ප්‍රාන්තයේ යුනිවර්සිටිස් වලින් RMIT යුනිවර්සිටි එකෙන් 10 මිලියන් සපෝර්ට් පැකේජ් එකක් ස්ටුඩන්ට්ස්ලාට දීලා තියෙනවා. ලාට්‍රොප් යුනිවර්සිටි එකෙන් ඩොලර් 150ක බර්සරි එකක් දීලා තියෙනවා. ඒත් එක්කම ඩොලර් 3000ක පේමන්ට් ප්ලෑන් එකක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ ස්විම්ර යුනිවර්සිටි එකෙනුත් ඩොලර් 1000ක සපෝර්ට් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් තමන් මේ යුනිවර්සිටි එක ඉගෙන ගන්නවා නම් පොඩ්ඩක් මේ අවස්ථාවේදී මෙල්බර්න් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලාට මේ උදව්ව තමන්ගේ යුනිවර්සිටියකින් මේ ලබා දෙන දේ ගන්න පුළුවන්, ට්‍රයි එකක් දෙන්න පුළුවන්. මොනෑෂ් යුනිවර්සිටි එක, ඩීකින්, වික්ටෝරියා, මෙල්බර්න් යුනිවර්සිටි, ඔස්ට්‍රේලියන් කැතලික් යුනිවර්සිටි, ඒත් එක්කම මේ දවස්වල ඔයගොල්ලන්ට ඔයාලගේ කෝස් ෆී ගෙවා ගන්න බැරි නම් ඔයගොල්ලන්ට පේමන්ට් ප්ලෑන් එකක් දාගෙන ගෙවන්න කාලය ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. මොකද මේ වෙලාවේ අපි හැමෝම අමාරුවෙන් ඉන්නේ. ජොබ් එකක් ජොබ් නැති වෙනවා ගොඩක් අයට. දැන් හෙට ඉඳලා ගොඩක් සෙක්ටර්ස් වහනවා මෙල්බර්න් වල. එතකොට තවත් ජොබ් අඩු වෙනවා. ඒ නිසා හරිම අමාරුවෙන් තමයි මේ දවස්වල ළමයි ඇදගෙන යන්නේ.
එනිසා ට්‍රයි එකක් දෙන්න මේ වගේ තමන්ට පුළුවන් කීයක් හරි ගාණක් වාගන්න පුළුවන් නම්. හරි. ඊට පස්සේ තව එකක් තමයි ඔස්ට්‍රේලියන් රතු කුරුස සංගමයනොත් එක ශිෂ්‍යයෙකුට ඩොලර් 400ක් වෙනකන් උදව්වක් කරනවා. ඔයගොල්ලන්ට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේකෙත් වෙබ්සයිට් එක දාන්නම්. ඒකෙත් ගිහිල්ලා ඔයගොල්ලන්ට රිෆර් කරලා බලන්න පුළුවන්. ඔයාට කිසි තැනකින් එහෙම උදව්වක් හම්බුනේ නැත්නම් මේකටත් දාලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒකෙනුත් මේ ඔයාලට ගාණක් සමානෙන් හම්බෙයි අනිවාර්යෙන් මේ තත්ත්වයේ උඩ. ඒ නිසා ට්‍රයි කරන්න. මේගොල්ලෝ ලං ඉල්ලනවා මාස 3ක බැංක් ස්ටේට්මන්ට් එකක් දාන්න කියලා. තමන් ඒ දේවල් ටික හරියට දැම්මොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට යම් කිසි මුදලක් සහනයක් හම්බෙයි. ඒත් එක්කම පොඩ්ඩක් බලන්න ලංකාවේ ඉන්න මෙහෙ මෙල්බර්න් වල හා යවට ඉන්න අය, ලංකාවේ ඉන්න අයලා අක්කලා ගිය සැරේ වගේ දැන් මාස කීපයකට කලින් වගේම මේ සැරෙත් උදව් කරයි. හැමෝම අමාරුවෙන් ඉන්න මේ වෙලාවේ. එනිසා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න, උදව්වක් ගන්න ඕන එක්කෙනෙකුට උදව්වක් ගන්න පුළුවන්. විශේෂයෙන් මං කියේවි මේ දවස්වල ගොඩක් ඩිසබිලිටි සෙක්ටර් එකේ අයි එච් කේ අය එකේ ජොබ්ස් ගැසට් කරලා තියෙනවා. ගම් ට්‍රී එකේ සීක් එකේ ගොඩක් ජොබ්ස් තියෙනවා. ට්‍රයි එකක් දාලා බලන්න, ඇප්ලිකේෂන් එකක් දාලා. බොහෝ වෙලාවට හම්බෙයි ජොබ් නැති වෙන අයට. ට්‍රයි එකක් දීලා බලන්න, ගොඩක් කලාවට ඔයගොල්ලන්ට ඉන්ටර්වියු කතා කරලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් මේ අවස්ථාවේදී. හරි, එහෙනම් මම අදට නවතිනවා. මේ වීඩියෝ එකෙන් පොඩි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරේ මෙන්න මේ වෙබ්සයිට් එක මට හඳුන්වලා දෙන්න ඕන නිසා. ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් මොන සපෝට් එකටද කියලා ඒවට ඇප්ලයි කරලා ගන්න. හැබැයි විශේෂයෙන් ඇප්ලයි කරද්දි හොඳට කියවලා බලන්න. ඒගොල්ලෝ ඉල්ලන දේවල් දෙද්දි ඔයගොල්ලෝ පැය 20ට වඩා වැඩ කරලා තියෙනවද, ඉන්කම් කොහොමද, අරකද මේකද කියලා ඒ දේවල් හොඳට කල්පනා කරලා දාන්න. මොකද නැත්තම් පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට කල්පනා කරලා ඇප්ලිකේෂන් දාන්න. හරි, එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි.